අපේ රටේ මහ කන්නේ වියසුණු නෙලීම ආරම්භ වෙලා මේ වකවානුව තුල සහල් ආනයනය කරන්නත් රජය කටයුතු කරලා තියෙනවා මෙලෙස ආනයනය කරපු සහල් දැන් සතොසේ අලවියට නිකුත් කළා පන්දුලැවැත්තුමා වෙනදපොළට ගිහිල්ලා පිටකොටුවේ ඇවිදලා කියනවා රුපියල් 100ට මේ හාල් තියෙන්නේ මේ විපක්ෂයේ හාල් මාපියාවත් එක්ක එකතු වෙලා මේ ආණ්ඩුවට ගහන්න තමයි මේ ප්‍රචාරය ගෙනියන්නේ යන්ද මං වා මේ කඩේට ගෙනහිලා බලමුද 100ට හාල් තියෙනවද කියලා කියලා බලමු ඔගොල්ලෝ හාල් කියලා නාඩු විකුණන්නේ ඉන්දියන් නාඩු එකලා 120ට රෝගේ දෙන්නේ ඉන්දියන් එක නේ අපේ එක මේක 65ක් එක 165යි 165යි 70යි නේ රුපියල් 100ට බාරි හාල් තියනවද 100ක් දැන්ට නැහැ මුකුත් 100ට තෝක නැහැ 105ට තියෙන්න බෑ මේ කඩේ සිල්ලර තාතා මොනා කියන්නේ තියෙන්නේ දැන් අස්වැන්න කපන කාලේට රටින් හාල් ගෙන ආවහම ගොවියට මොකද වෙන්නේ ඩඩ්ලි සිරිසේනත් එක්ක හැප්පිච්ච මම හර්ෂාඩි සිල්ලා මාෆියාකට බය නැහැ සහල් ගෙන්වීමේදී අතයට ගනුදෙනු වගේම විවිධ මාෆියා ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ අපරිමාණ මෝල් හිමියෝ කරන දේ තමයි ගොවියගේ ගුවන් කපන කාලේට නීමාකට් එක අත්වස්සනවා පිටිටික තුප්පු දෙකට ගන්නවා ගොවියගේ බී වෙරනකොට ආයි බී මාකට් එක උස්සනවා ඒකට ගැලපෙන විදිහට හාල් මාකට් එකක් උස්සනවා හාල් මාකට් එක උස්සලා හාල් හිගයක් හදනවා හාල් ගිනි ගණන් දානවා ගිනි ගණන් දෙන්නට පස්සේ හාල් හිගයක් ඇති කරලා පස්සේ මැතිමතුරු මීතාදාල නිලධාරීන් ඒගොල්ලෝ මොකද කරන්නේ පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න කියන ලේබල් එක යටතේ හාල් පිටකටින් ගේනවා පිටරමින් ගේනකොට මේගොල්ලෝ හොද්ද පොඩ කර ගන්නවා මේ කුටිකේ පිටක අහගන්න එක කරන්නේ කෘෂි කර්මාන්තයට දිය යුතු උපරිම දායකත්වයේ ඉදිරි යලකන්නේදී ලබා දෙන අතර ඒ සඳහා සැලසුම් ක්‍රියාත්මක බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරා විශේෂයෙන්ම යලකන්නේ සඳහා අවශ්‍ය පොහොර ලබා දෙන පුද්ගලයන් ආයතනය මේ වෙන විටත් හඳුනාගෙන තියෙනවා අපි රටක් වශයෙන් කෙසේ හෝ කෘෂිකර්මාන්තයේ වැඩි දියුණු කර ගැනීම සඳහා කළ යුතු උපරිම දායකත්වයක් යලකන්නේදී ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා සහල් ආනයනය වගේම කෘෂිකර්මාන්තයට අද අත් වෙලා තියෙන ඉරණම ගැන විපක්ෂය විවිධ අදහස් පළ කළා දැන් බල්ලෝ ටික දුවගෙන එනවා කුඹුරට තවත් සත්තු වෙනවා දැන් යනවා තෝරාගත්ත වගාබින් වලට ගිහිල්ලා කියනවා ඇට ටික බරයි නේද කියලා කුඹුරකට වෙලකට වැහපු නැති ගොඩ වේදා දුන්නා උපදේශේ සර් නවත්තන්න ඔක්කොම රසායනික පොර. ඔය රසායනික පොර වලින් තමයි වග්ගඩ රෝගේ හැදෙන්නේ. ඉතින් සර්ුත් හක් ගාලා කිව්වා. වෙනද රසායනික පොර ගැහුවාන් පස්සේ එන්නේ නැති මැස්සෝ අරම්මෙන් ඇවිල්ලා ලව් කරනවලු දැන් කුඹුරේ. අලුත්ම නාටක තරමක් ඇඳගෙන මහින්දානන්ද කුඹුරකට ගිහිල්ලා කියනවා කොහොමද අද ගොවිතැනේ කටයුතු කියලා. ඉතින් මහින්දානන්ද රඟපානවා ගොවියෝ හන්ස් ඩොලර් නැතුව ඉන්න වෙලාවක අපේ රටේ නිෂ්පාදනය කරන සහල් ටිකත් අද මේ රට ගේන තැනටපත් වෙලා තියෙනවා. ආහාර සුරක්ෂිතභාවයෙන් ඉතාමත් භයානක තැනකට අප රට ගෙනල්ලා තියෙනවා. මේ රජයේ ජනතාව ෆේල් කරලා තියෙනවා. පෙර මාසවලට සාපේක්ෂව එළවලු මිල පහළ ගිහිල්ලා ආදායම අහිමිවීම වගේම පොහොර ගැටලුවත් එක්ක එළවලු ගොවීන් කබලෙන් ලිපට වැටිලා ගොවීන්ට එළවලු නිෂ්පාදනය කරන්න දැඩි වියදමක් දරන්න සිද්ධ වෙලා තියෙනවා පොහොර මිටියක් රුපියල් 9500ට තමයි ගන්න වෙලා තියෙන්නේ යූරියා මිටියක් රුපියල් 22500ට දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න